අයිබෝවන් අයිබෝවන් අනුෂිතත් අයිබෝවන් සුබ උදෑසනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඇදරණීතිය සමග උදා වුණු තව දවසක්. හැබැයි මේ මොහොත වෙන විට දැන් 6යි කාල පහ වුණා. මේ මොහොත වෙනකොට ලංකාවේ බොහෝ දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇදරණීති තත්ත්වයේ ඉවත් වෙන ඒ ඉවත් වෙන දිස්ත්‍රික්ක ගැන සඳහන් කරනවට වඩා තවදුරටත් පවතින දිස්ත්‍රික්ක පිළිබඳව සඳහන් කිරීම හොඳයි නේද? ඔව්. කොහොමත් දැනුම් දීපු විදිහට අර කෝස්ටල් ඒරියාක එහෙම නැත්නම් සමුද්‍රාසන්න ප්‍රදේශ ගණනාවක තමයි තාමත් ඇදිරි නීතිය පවතින. ඔබ දන්නවා කොළඹ දිස්ත්‍රික්කය, ගම්පහ දිස්ත්‍රික්කය, ඒ වගේම පුත්තලම මේ දිස්ත්‍රික්ක තුන ඇරුණහම සහ වවුනියාව, මුලතිව්, යාපනය, මන්නාරම, කිලිනොච්චි. ඒ කියන්නේ උතුරු පළාතේ. උතුරේ. උතුරේ මේ දිස්ත්‍රික්ක, ඒ කියන්නේ එතන දිස්ත්‍රික්ක 5යි 3යි දිස්ත්‍රික්ක 8ක තවදුරටත් ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. අනිකුත් දිස්ත්‍රික්කවල උදෑසන 6න් තාවකාලික ඇදිරි නීතිය ඉවත් කර පස්වරු 2ට ඒ අලි පැනවීමට සූදානම්. ඔව්. දැන් කියන්න අපි මේක මතක් කරන්න විශේෂම හේතුව වෙන්නේ මේක කොටස් දෙකකට තමයි නිවේදනයේදී සඳහන් කරේ, මාධ්‍ය නිවේදනයේදී. එතකොට බොහෝ දෙනා පටල ගන්න ඉඩ තිබුණා. අද උදෑසන මේ අපි කියපු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය ඉවත් කරනවාද නැද්ද කියන කාරණාව. නමුත් ඒක සිද්ධ වෙන්නේ හෙට දවසේ අඟහරුවාදා උදෑසන 6ට තමයි මේ අපි දැන් සඳහන් කරපු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් වෙන්නේ. ඉතිරි සියලු දිස්ත්‍රික්කවලට අද දැන් උදෑසන 6 සිට ඇඳිරි නීතිය ඉවත් කරලා තියෙනවා 10:30 දක්වා. එතකොට 10:30 පසු යලිත් ඇඳිරි නීතිය පැනවෙනවා. ඒ අවලංගු කරන කාලය පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙවි. නමුත් කෙසේ හෝ වේවා දැන් ඉතිරි දිස්ත්‍රික්ක ටික මොනවාද ප්‍රගීත් කරන්න ඕනේ මේ වෙලාවේ? ඔබ මේ දැන් මේ ඉදිරිපත් කරන්න සූදානම් වුණේ අනුශී ඔබට වැදගත් වෙන නිසා ඊයේ රාත්‍රියේ 8:45ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද නිවේදනය. දැන් මේ වන විට ඇඳිරි නීති ඉවත් කොට තිබෙන දිස්ත්‍රික්කවල ජනතාව මොනවද කළ යුත්තේ කියන කාරණාව පිළිබඳව කොහොමද හැසිරිය යුත්තේ, ඒ පිළිබඳ ජනතාවට ලබා දෙන උපදෙස් මාලාව, අවශ්‍ය කරුණක් මත පමණක් පොදු ප්‍රවාහන සේවාවන් භාවිත කරන්න, හැකි සෑම අවස්ථාවකදීම පුද්ගලයන් දෙදෙනෙකු අතර මීටරයක දුරක් තබා ගැනීම පිළිබඳ සැලකිලිමත් වෙන්න. හරියට මේ අපි ඉන්නවාගේ ඉන්න පුළුවන් නම් හොඳයි වඩාත්. අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඔබ නිවසට නුදුරුම වෙළඳසැලට පමණක් ගමන් කරන්න. ළඟ තියෙන කඩේ තියෙනෙත් බඩුම තමයි. සුපිරි වෙළඳසැලට මේ යන්න ඕනේ කියලා නියමයක් කොහෙවත් නැහැ. එහෙම යනවා නම් අපි දැක්ක ඒවා තුලත් සුපිරි වෙළඳසැල් මගින්නොත් යම් යම් නිවේදන නිකුත් කරනවා. මෙන්න මේ ආකාර වලින් තමයි සිදු වෙන්නේ කියලා. මීටරයක දුරින් එකවර ඇතුළට ගන්න සීමිත පාරිභෝගිකයන් විසක් එක් එක් සුපිරි වෙළඳසැල් එක් එක් ආකාරයෙන් කටයුතු කරන ඔවුනුත් මේකෙහි දැඩි අවධානය යොමු කොට තිබෙනවා. නිවසකින් එක්කයිකු පමණක් වෙළඳසැලට යාමට වග බලා ගන්න. ඒ වගේම මේ වන විට සංනිරෝධායනයේ යෙදෙනවා නම් කිසිසේත් එළියට බහින්න එපා කියන කාරණාවත් අපි එකතු කරන්න ඕනේ. ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් නිතරම පිළිපදින වයවෘද්ධ පුද්ගලයන් නිවස තුළම රඳවා තබන්න, භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළඳසැලේ ගත කරන කාලය තුළ පුද්ගලයින් අතර මීටරයක දුර තබා ගන්න, භාණ්ඩ මිලදී ගැනීමේදී වෙළඳසැල තුළ කතා කරන කාලය ගත කරන කාලය සීමා කරන්න. මේ කතා බහ කිරීමත් මෙතනදී වැදගත් වෙනවා. මුඛාවරණයක් එහෙම පළඳින්නේ නැත්නම් ඒකත් නොකරන තරමට වඩාත් හොඳයි. ඊළඟට මෙම වෙළඳසැල් තුළ වැඩි පිරිසක් ඇතුළු නොවීමට වෙළඳසැල් හිමිකරුවන්ට වග බලා ගන්න කියලා කියන යනුව තමයි ඒ සුපිරි වෙළඳසැල් වලින් මේ නිවේදන නිකුත් කරනු ලැබුවේ. බාහිරට ගොස් නැවත නිවසට පැමිණෙන විටදී ලබා ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපැද නිවසට ඇතුළු වන්න කියලා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අත්සනින් යුතු මේ නිවේදනයේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. ඔව්. දැන් ඔබ සුපිරි වෙළඳසැල් වලට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔබට හැකියාව දෙන ඔවුන්ගේ Facebook ගිණුම් වලට ගිහින් බලන්න. ඔවුන් හැම කෙනෙක්ම මේ මොහොතේදී උපදෙස් මාලාවක් ඔබට ලබා දීලා තියෙනවා. කොයි ආකාරයෙන්ද අද දවස තුළ හැසිරෙන්න අවශ්‍ය වෙන්නේ කියලා. ඒ වගේම විවෘතව පවතින්නේ සීමිත සුපිරි වෙළඳසැල් ප්‍රමාණයක් පමණයි. එයත් ඒ කලත් වගේ මේ මොහොතේදී මම හිතන්නේ ඔබට වගේම මේ සියලු කඩසාප්පු හිමියන්ටත් දැඩි වගකීමක් තියෙනවා. මොකද ජනතාව සමහර වෙලාවට පාලනය කරගන්න බැරි වුණොත් මේ වෙළඳසැල් වලට, අලවි සැල් වලට සහ එහි හිමිකරුවන්ට වගේම ආරක්ෂක කාර්ය මණ්ඩලයට ලොකු වගකීමක් පැවරෙනවා මේ වෙලාවේ තමන්ගේ වෙළඳසැලට එන ජනතාවගේ ආරක්ෂාව සලසගන්න. ඒක නිසා ඔබ කඩසාප්පු හිමියෙක් නම් අපි මේ වෙලාවේ ඔබෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි ජනතාවගේ ආරක්ෂාව ගැන ඔබත් සැලකිලිමත් වෙන්න. ඔබට පූර්ණ අයිතිය තියෙනවා ජනතාවට මේ වෙලේ කියන්න. අර කිව්වා වගේ අදාළ දුර තබා ගන්න. එතකොට සීමිත කාලයක් ගත කරන්න, නිකරුණේ රැඳී ඉන්න එපා, භාණ්ඩ අනවශ්‍ය විදියට අතපත ගන්න එපා, අත්‍යවශ්‍යම දේවල් පමණක් ගන්න කටයුතු කරන්න කෙනෙක් විශේෂයෙන්, සහ ලයිස්තුව ලියාගෙන යන්න ගෙදරින් යනකොට
පුළුවන් තරම් ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් වගේ දේවල් පාවිච්චි කරන්න කියලා ඉල්ලීමකුත් තියෙනවා. මුදල් පරිහරණය කරනවා නම් මාරුස ඒ කියන්නේ අවශ්‍ය වෙන මුදලම ළඟ තබා ගන්න කටයුතු කරන්න සහ ඒක එහෙන් අදින්න මෙහෙන් අදින්න තියාගන්න නැතුව සූදානම් ශරීරයෙන් ඉදීම වඩාත් යහපත්. ඒ කියන්නේ අර දැන් බොහෝ විට අර ගෝ ඇන්ඩ් ගෙට් ක්‍රමයට තමයි අද දවසේ වෙළඳසල් වලට යන්න සිද්ධ වෙන්නේ. ඔබට අර කිව්වත් වගේ ගෙදරින් යනකොට ප්‍රගීත් බොහෝ දෙනා පහුගිය يعني අපි සාමාන්‍ය ජීවිතයේ කරන වැරද්දක් තමයි අපි බඩු ලයිස්තුව ලියාගෙන යන්නේ නැහැ. බොහෝ වෙලාවට ගිහිල්ලා එතනට ගිහිල්ලා අපි කල්පනා කරන පටන් ගන්නවා. හැබැයි අද ඔබට ඒක සඳහා වෙලාවක් නැහැ. එහේ ඉඳගෙන වයිෆ්ට කෝල් කරන්න, ඒ වගේ දේවල් වලට කාලය මිඩඟු කරන්න එපා. මේව සාමාන්‍ය ප්‍රායෝගික වෙන තත්ත්වයන්. ඉතින් ඒ නිසා ඔබ ගැන වගේම අන් අය ගැනත් සිතලා මේ වෙලාවේ කටයුතු කරන්න. එක පැත්තකින් සීමිත කාලයක් උදා වෙන්නේ. ඒ නිසා මේ කාලය ඇතුළත අපි මේ අවශ්‍ය දේවල් අඩුපාඩු සපයා ඇත්තටම අඩුපාඩු සපයා ගන්න ලැබෙන වෙලාවක් කියන එකක් කියනෝනේ. වගේම අඩුපාඩුවකින් තොරව රජය හැම විටම නිවේදනය කරනවා අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය විශේෂයෙන් ආහාර පාන ගබඩාවල අවශ්‍ය පරිදි තිබෙනවා. ඒ නිසා අනවශ්‍ය ආකාරයෙන් තොග ගොඩ තබා ගොඩ ගහ ගන්න අවශ්‍යතාවයක් නෑ. වන් විටින් විට නිකුත් කිරීමත් අපි බලාපොරොත්තු වෙන්නේ දින දෙක තුනකට ආසන්න ප්‍රමාණයකට ඔබ භාණ්ඩ ලබා ගනී කියලා නිවසට අත්‍යවශ්‍යම දේවල්. සාමාන්‍යයෙන් අපි මේ පහුගිය දවස් ටිකේ දැක්ක ප්‍රගීත් මට මේකත් කියන්න හිතුණා. රසවත් කෑම ජාති හදලා ගොඩක් අය Facebook දානවා. ගෙදර තියෙන සියලුම අමුද්‍රව්‍ය භාවිතා කරලා මේ වෙලාවේ මුළු රටම ඉන්නේ එක්තරා විදිහක අත්‍යවශ්‍යම සේවා අත්‍යවශ්‍යම භාණ්ඩ සම්පාදනය කරගත යුතු මොහොතක. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. ඔබ මේ වෙලාවේ කල්පනාවෙන් මෙතනින් හිතලා වැඩ කරන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ වගේම මේක මේ නිවේදන වල දැක්වෙන කාරණාවක් නෙමේ. පුළුවන් කමක් ලැබෙනවා නම් ඔය ඇති හැකි අය නැති බැරි අය ගැනත් හිතනවා නම් ඒ කෙරෙහිත් අවධානය දෙන්න පුළුවන් නම් ලැබෙන වෙලාව ඇතුළත ඒකත් බොහොම ප්‍රයෝජනවත් වෙවි. ඒ වගේම විශේෂයෙන් මහ බැංකුව මගින් ඉල්ලීමක් කරනු ලැබුවා පෑය දෙකක කාලයක්වත් බැංකු විවෘතව තබන්නට කියලා හැකිනම් ඒක බොහොම අත්‍යවශ්‍ය වෙවි. දැන් ඇතැම් අයට මේ කාඩ් එකක් එහෙම පාවිච්චි කරන්න නැති අයට ATM එකකින්ට යන්නේ නැති අයට බැංකුවටම යන්න සිද්ධ වෙනවා. විවිධ ගනුදෙනු තිබෙනවා. අත්‍යවශ්‍යම ගනුදෙනු කරගන්න බැරුව හිර වෙලා ඉන්න පිරිසක් ඉන්නවා. හැබැයි දැන් මේ වෙනකොට දැන් මේ මෙහෙම වෙනකොට තමයි ඒවා ඔළුවට එන්නේ. ඉන්ටර්නෙට් බැංකින් මේ වගේ මේ අලුත් පහසුකම් ඕනතරම් තිබේදී නව තාක්ෂණ ඒවා භාවිත නොකිරීමේ අඩුපාඩුත් අපේ අතරේ තියෙනවා. කෙසේ වෙතත් අපි තියෙන තත්ත්වෙට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා පැය දෙක කාලයක්වත් මහ බැංකුවේ ලිමක් කරනවා අනිකුත් බැංකු විවෘතව තබන්නට කියලා. ඔබ කියපු කාරණාවටම මම දිගුවක් එකතු කරන්නම්. ඒ කාරණාවත් එක්ක බොහෝ වාණිජ බැංකු ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික වාණිජ බැංකු පැය දෙකක කාලයක් අද දවසේ බැංකු විවෘත කර තබන්න තීරණය කළා තියෙනවා. උදෑසන 9 සිට 11 දක්වා කියලා තමයි බොහෝ බැංකුවලින් අපිට දැනගන්න ලැබිච්ච කාරණාව වෙන්නේ නිල ප්‍රවෘත්ති බවට පත් වෙන්නේ. ඉතින් ඔබට හැකියාව තියෙනවා 9ත් 11ත් අතර කාලයේදී. නමුත් කවුන්ටරයට යන්න ඔබට ඩෙබිට් කාඩ් එකක් තියෙනවා නම් සල්ලි විඩ්‍රෝ කරන්න, එහෙම නැත්නම් ලබා ගන්න ඔබ කවුන්ටරයට යන්න එපා. බොහෝ සීමා කරන්න චෙක්පත් ගනුදෙනු සඳහා, එතකොට LC එහෙම නැත්නම් ආනයන අපනයන කටයුතු සඳහා භාවිතා කරන ලියවිලි සඳහා මේ දේවල් වලට පමණක් ඔබ බැංකුව තුලට යන්න. මොකද සීමිත සේවක සංඛ්‍යාවක් තමයි බැංකුවලුත් අද අනියුක්ත කරන්නේ. සහ ලංකා ක්ලියර් අපි මම මෙහෙම කියනනම් මේ චෙක්පත් ප්‍රේෂණ කටයුතු කරන අංශයන් අද දවසේ සේවා කටයුතු කරනවා. ඒකට 9 ඉඳන් 12 පමණ වෙනකන් වුණත් ඔවුන්ගේ රැකියාවේ නිරතව සිටිනවා. ඒ නිසා චෙක්පත් සඳහා අද දවස යොදා ගන්න පුළුවන් මේ ලැබෙන කාල සීමාව. ඒක නිසා ඒක අනවශ්‍ය විදිහට භාවිතා කරන්නේ නැතිව තව කෙනෙක්ට අත්‍යවශ්‍යම ව්‍යාපාරිකයෙක්ට හෝ වෙනත් පුද්ගලයෙකුට තමන්ගේ ගනුදෙනු කටයුතු කරගන්න ඉඩ සලසා දෙන්න කියන ඉල්ලීමත් මතක් කිරීමත් අපි මේ වෙලාවේ කරනවා. මම ඒකට කිසිම මැදිහත්වීමක් වුණේ නැහැ. බැංකු ගැන දන්නේ නැහැ. බැංකුවල ඉන්න අය ඒව ගැන ජනතාව හොඳින් දැනුවත් කරන්න පුළුවන් වෙන නිසා. කෙසේ වෙතත් තවත් කාරණාව දැන් මේ 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 ඔය මේ මේ බඩු බාහිර ආදී ගන්න ගිය වෙලාවට බිල්පත් ගෙවීම පිළිබඳව එහෙම දැන් මේ මේ විදුලි බිල් වලට කාලය දීර්ඝ කරලා තියෙනවා. ඒ වගේම අන්තර්ජාල බිල්පත් ගෙවීමට කාලය දීර්ඝ කරලා තියෙනවා. බොහෝ දුරකථන සමාගම් පහසුකම් සපයලා දීලා තියෙනවා. සහන සපයලා දීලා තියෙනවා. ඉතින් මෙහෙම සහන සපයලා දීලා තියෙද්දි කලබල වීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ කාලයත් ඉතුරු කරගන්න මම හිතන්නේ බොහෝ සුපිරිවිලන්සල් වල නම් බිල්පත් බාර ගන්න එකක් නැහැ. බාර ගන්න නැති බව තමයි දැනුම් දීලා තියෙන්නේ මේ වන විට. ඒ නිසා ඒවට කාලය නාසි කරන්න යන්න එපා කියන විශේෂ ඉල්ලීමත් අපි කරන්න ඕනේ. දැන් මේ අතරතුරේදී අපි අවධානය යොමු කරන්න ඕනේ මේ සියල්ල ගැන. ඇයි අපිට කතා කරන්න උනේ ලෝකෙම වෙලාගත්තු කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක? එහි ලංකාවට තිබෙන බලපෑම මොන වගේද මේ වන විට? ඒ වගේම ලෝකයේ වෙලාගෙන තිබෙන ආකාරය මොන වගේද? මේ ගැන අනුශ අපි නැවත නැවතත් දැනුවත් කිරීම වටීවි. සහ මේ ගත වුණු ඇදිරි නීති කාලය තුල
අත්තනංගුවට ගැනීම වාර්තා වෙනවා 800කට ආසන්නව 790 ගණක් කියලා කියනවා. ඉතින් ඇයි මෙච්චර ප්‍රමාණයක් මේට කීකරු නොවන්නේ අවනත නොවන්නේ කියන කිතාමත්ම ගැටළු සාගත තත්ත්වයක් මීටත් වඩා වැඩි කියලා කියනවා. අරගෙන මේ අයව රඳවන්න තැනකුත් නැහැ. ඒක ප්‍රශ්නයක්. ඒක ප්‍රශ්නයක් නිසා නියෝජ්‍ය පොලිස්පතිතුමා අජිත් රෝහණ මහතා සඳහන් කරා ඊයේ දවසේදී එතුමන්ගේ මාධ්‍ය සාකච්ඡාවේදී සම වෙන පෙරේද දවසේදී 1,03,000 ආසන්න පිරිසක් මේ විදිහට ඇඳිරි නීතිය කඩ කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මොකද දුරකථන ඇමතුම් ගණනාවක් ලැබෙනවා 119 හදිසි ඇමතුම් අංශයට. නමුත් මේ සියලු දෙන අත්අඩංගුවට අරගෙන රඳවා ගන්නේ කොහොමද කියන කාරණාව. නමුත් මෙහෙමයි, ඔබටයි එහි අවදානම තියෙන ඔබ වත්තඩංගුවට ගැනීම, ඔබට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම, ඒක නෙවෙයි මේ වෙලාවේ තියෙන අවදානම. ඔබට කොරෝනා වෛරසය වැළඳුනෝතින් කියන අවදානම විතරයි ශ්‍රී ලංකා පොලිසියට ත්‍රිවිධ හමුදාවට සහ සෞඛ්‍ය අංශවලට තියෙන්නේ. ඔබ හිරේ විලංගුවේ වැටෙන එක මේ වෙලාවේ ලොකු ගැටලුවක් නෙවෙයි. ස්වයං පාලනයක් ඇති කර ගැනීමට ඇයි මෙතරම් නොහැකි කියන එකයි තිබෙන ගැටලුව. සහ මේ අපිටත් දැන් පොලිසියට වගේ අපිටත් එක ආරංචිනවනේ. ඔගේ අනුරාධපුරෙන් මට මේ 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 ඊයේ දවසේ ලැබිච්ච ආරංචියක්, මේ පෙරේද දවසේ හැන්දෑවේ ලැබිච්ච ආරංචියක්, මේ ආරක්ෂක අංශයට සම්බන්ධ පොලිසියට සම්බන්ධම කෙනෙකුගේ ගෙදරක පැවිදිච්ච මේ හත් දවසේ බණ පින්කමක් ගැන ත්‍රීවිල් වලින් කාර් වලින් ඇවිල්ලා බොහෝ දෙනෙක් ගැවසෙනවා. එතන රටේ දලා ආපු ඇතැම් අයත් ඉන්නවා. එතකොට දැන් මේ ආරක්ෂක අංශ වලටම සම්බන්ධය වැරදි පූර්වාදර්ශ දෙන්න ගත්තොත් මේක එහෙම බරපතල තත්ත්වයක් වෙනවා. අනිත් අයත් ඒක අනුගමනය කරන්න පටන් ගනී. ඒ නිසා හැමෝම තමන්ට අවංකව අමනතව කටයුතු කරන්න ඉස්සෙල්ලාම හිතාගත්තොත් වඩාත් හොඳයි කියන එකයි අපේ අදහස. ඔව්, ඒ අතරම ඒ කියපු කාරණාවත් එක්ක මතකේ රඳවා ගන්න. අපි මේ ඔක්කොම අපිට කියන්න සිද්ධ වුණේ ඇත්තටම දැන් චීනය වගේ රටක් ගත්තහම, චීනය මේ කොරෝනා වෛරසය මැඩ පවත්වන්න ගත්ත පියවර ගත්තහම එරටේ ජනතාව ලොකු සහයෝගයක් රජයට ලබා දුන්නා. ඉතින් රජය මොන දේ කරත් නොකරත් ඒ පැත්තට ඇඟිල්ල දික් කරනවට වඩා අපිට අපේ පැත්තට ඇඟිල්ල දික් කරගන්න තියෙනවා. අපි හරි විදිහට හිටියනම් මං හිතන්නේ අපිටත් මේ උදෑසන මෙච්චරම මේ කාරණාව විනාඩි ගාණක් තිස්සේ කියන්න සිද්ධ වෙන්නේ නැහැ. ඔබ දැනන් හිටියනම් ඔබේ ආරක්ෂාව, ඔබ ආදරය කරන අයගේ ආරක්ෂාව සලසා ගන්න. මීටරයක දුරින් ඉඳලා තැනකට යන්න කියන එක අපිට අමුතුවෙන් කියන්න වෙන්නේ නැහැ නේ ප්‍රගීත්. ඒ වගේම මේ සැකසහිත පුද්ගලයන් හොයන්න කණ්ඩායම් පිටින් පොලිසියට යන්න සිද්ධ වෙලා තිනවා. වෙලාවකට හිතනවා බුද්ධ්‍යාංශයක්, සක්‍රීය බුද්ධ්‍යාංශයක් නොතිබුණා නම් මේක මොනතරම් උත්සන්න වේවිද කියලා බයක් දැනෙනවා. මොකද මේ බුද්ධ්‍යාංශ මගින් තමයි බොහෝ අය පිළිබඳ තොරතුරු හොයාගෙන අනුෂි යන්නේ. එහෙම තත්ත්වයක් තියෙද්දි මොනවද දැන් රටේ ලෝකේ තත්ත්වය, කී දෙනෙක් මේ වසංගත තත්ත්වයෙන් පීඩා විඳිනවද, ඒ වගේම රෝගීන් බවට පත් වෙලා ඉන්නවද ලෝකයේ සහ ලංකාවේ, ඉන්පසු විවිධ ආයතන සංවිධාන රාජ්‍ය මගින් ගෙන යන වැඩපිළිවෙල මේ අදී දේ පිළිබඳ කතා කරන්න අපි ලෑස්ති ඉදිරියටත් මේ අද දවසේ වෙනදාට අපි සාමාන්‍යයෙන් පත්තර ළඟ තියාගෙන පත්තරවල සිරස්වලට ප්‍රමුඛත්වය දෙමින් අනුෂි කතා බහ කරාට මේ කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක මේ පිළිබඳව කාරණා තමයි අපිට බොහොමයක්ම කතා කරන්න වෙන්නේ. ඒ අතරේ ලංකාවේ තත්ත්වය ගත්තොත් රෝගීන් 82ක් මේ වන විට වාර්තා වෙනවා. වාර්තා වෙනවා සහ වාසනාවට කාරණාව තමයි සිව්දෙනෙක් හෝ තිදෙනෙක්, මම හිතන්නේ චීන කාන්තාවත් සමග සිව්දෙනෙක්, ඒ අරුණහම තිදෙනෙක් මේ වෙනකොට සුවය ලබා පිටව ගිහින් තිනවා කියලා සඳහන් වෙනවා. සුවය ලබලා තිනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම හතර පහ වෙනි ඊයේ දවසේ අපිට වාර්තා වෙන්නේ මේ මේ ඇඳුරි නීති තත්ත්වයේ ප්‍රතිඵලත් යම් ආකාරයකින් අපිට දකින්න පුළුවන් කමක් වෛද්‍ය පරීක්ෂණ ඇතින අධ්‍යක්ෂතුමා චාරුවන් බණ්ඩාර, වෛද්‍ය චාරුවන් බණ්ඩාර බොහොම පැහැදිලිව සඳහන් කළා. පෙරේදා දිනේ සාම්පල් පරීක්ෂාවෙන් 70ක් කරා ඔක්කොම නෙගටිව් කියන එක. ඒ කියන්නේ බොහොම සුබදායි තත්ත්වයන් තමයි මේ පෙනෙන්නට පටන් ගනිමින් තිබෙන්නේ. පැහැදිලිවම ලෝකය හා සම්බන්ධව ගත්තොත් පූර්ණ වශයෙන් සුබදායි කියන්න බැරි වුණත් කිසියම් ආකාරයක සුබදායි පුවත් ගණනාවක් තියෙනවා අපිට ඔබට කියන්න. මේ වෙනකොට තත්ත්වය මම කියනම් දැනට විනාඩි 55කට පමණ පෙර පවතින තත්ත්වය. ඊයේ දවසේ සියලුම ගණනයන් වලින් අනතුරුවත් සමස්ත රෝගීන් සංඛ්‍යාව මේ වෙනකොට වාර්තා වෙලා තිනවා 36,638 දෙනෙක්. එවැගේම සුවය ලබා පිටව ගිහින් තියෙනවා 97,636 දෙනෙක්. මේ වෙනකොට තියෙන සුබදායි කියන තියෙන වාර්තාව ඒකයි. නමුත් මරණ සංඛ්‍යාව ඊයේ රාත්‍රී 10 ඉඳන් අද උදෑසන මේ අපි කතා කරන මොහොත වෙනකන් තවත් 700කින් පමණ ඉහළ ගිහින් තියෙනවා කියලා එක තමයි කියන්න තියෙන්නේ. 14,611ක් බවට පත් වෙලා තියෙනවා මේ වෙනකොට. එතකොට දැන් පවතින තත්ත්වය ඒකයි. අර සුවය ලැබූ පිරිස අතුරින් චීනය හා සම්බන්ධව ගත්තහම තමයි වඩාත්ම සුබදායි පුවත තියෙන චීනය තමයි මේක ආරම්භුනේ. මේ සියලු වෛරසයේ පැතිරියාම ආරම්භ වෙන්නේ වුහාන් නගරයේ සිට. කෙසේ හෝ වේවා පහුගිය ගත වෙච්ච දින
හතරටම චීනෙන් චීනේ රෝගීන් එහෙම නැත්නම් චීන ජාතිකයන් ස්වදේශිකයන් කිසිම කෙනෙක් රෝගීන් විදිහට වාර්තා වෙන්නේ නැහැ කියන කාරණාව සුබදායි පුවතක් අනිත් එක වාර්තා වුණු රෝගීන් 81054න්ම මේ මොහොත වෙනකොට සුවය ලැබලා තියෙනවා 72440 දෙනෙක්ම ඒකත් ඔවුන් රටක් විදිහට ඒක කළමනාකරණය කර ගැනීමේ ඔවුන්ට තිබුණු හැකියාව පිළිබඳව සුබදායි පුවතක් ලෝකෙන් වාර්තා වෙන. ඉතාලියේත් පෙර දිනට සාපේක්ෂව පෙර පැය 24ට සාපේක්ෂව අවසන් පැය 24 මරණ ගණනේ යම් අඩුවීමක් තමයි අපිට දකින්නට ලැබෙන්නේ. ඉතින් මෙහෙම තත්වයක් පවතිනකොට දැන් චීනය පිළිබඳ වැඩියෙන් අපිට කතා කරන්න තුනා මේ ගණන් මෙනුම් ඉදිරිපත් කරද්දී චීනයෙන් ආරම්භ වුණා වගේම චීනය මේ තත්ත්වය පාලනය කරගත්තේ කොහොමද කියන එක පිළිබඳව ලෝකයේ හොයන්න උත්සුක වෙලා තිනවා සහ චීනයෙන් මේ සම්බන්ධව දැනුම්මත් කිරීම ලෝකයට සිදු කරමින් පවතිනවා. චීනයටත් බොහෝ චෝදනා තිබුණා මුලින් තොරතුරු සැඟවුවා මේ ආදී වශයෙන්. හැබැයි උන්ට යාන්ත්‍රණයක් වැඩපිළිවෙලක් තිබිලා තියෙනවා කොහොමද කටයුතු කළ යුත්තේ කියන එක පිළිබඳව. ඒ කාරණාව චීනයේ සිටින ශ්‍රී ලාංකිකයෙකු දුටු ආකාරය. ඔහුට කොහොමද මේ තොරතුරු ලැබුණේ සහ කොහොමද ඔහු මේ පිළිබඳ දැනුම්පත් උනේ කියලා අපිට දැන් බලන්න පුළුවන්. ඔහු ලබාගත්තු මේ තොරතුරු ඔහු ඉදිරිපත් කරන කාරණා අපටත් අපේ සෞඛ්‍යංශවලට කාටත් ජනතා විදිහට ඔබට මට අපට ප්‍රයෝජනවත් වෙන නිසා අපි ඔබ එක බෙදා හදා ගන්න හිතුවා. අන්තර්ජාලය ඇසුරින් ඔහු හුවමාරු කරගත්තු මේ වීඩියෝ පටය. අයිබෝන් ලංකාව හැමෝටම මම මේ වීඩියෝ කරන්න කල්පනා කරේ චීනයේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෙක් විදිහට අපි කොහොමද මේ සිටුවේෂන් එකේ අපි සාමාන්‍ය එදිනෙදා කටයුතු කරන්න කියලා ඔයාලට පෙන්නන්න. ඊට කලින් කියන්න ඕනේ අපි ඉන්න ගුවන්චෝ සිටි එකේ මේ ජනගහනය කෝටිය කරමාරක් ලංකාව වගේ තුන් කාලක් සෙනඟ මේ දක්වා මාස තුනක් වගේ කාලට වාර්තා වුණේ එකම එක කෝවිඩ් 19 මරණයයි. ඒ වගේම අද වෙද්දී රෝහල් ගත වෙලා ප්‍රතිකාර ලබන්නේ 30 දිනක් වගේ ප්‍රමාණයක්. ඒ කලින් 20ක් වගේ තිබ්බේ 10 දිනක් එකතු වුණා. මොකද පිටින් පැමිණි කට්ටිය හින්දා ඉම්පෝර්ටඩ් කේසස්. මේ වෙද්දී මේ වාර්තාව සියලුම රෝගීන් මේ මාස ගණනටම 350 දිනක් වගේ ප්‍රමාණයක්. ලංකා තත්ත්වය මීට වඩා දරුණුයි. මොකද මේ වෙද්දී රට තුල දවසකට 10කට වඩා ප්‍රමාණයක් රෙකෝඩ් වෙනවා. මේ මට ඔයගලන්ට පෙන්නන්න ඕනේ කොහොමද චීනය මෙච්චරට රෝගේ ව්‍යාප්තිය පාලනය කරේ කියලා තමයි මම ඔයගලන්ට පෙන්නන්න අපේ දෛනික ජීවිතේ වැඩ කටයුතු කොහොමද කරේ කියලා. ඒක අපි ගෙදර ඉන්නේ සාමාන්‍ය විදියට සම්පූර්ණයෙන්ම මාස් එහෙම ගුද්දාන අවශ්‍ය නැහැ ගෙදර ඉන්නකොට. මම දැන් ඔෆිස් එකට යන්න හදන්නේ. මෙතන ඔයගලන්ට පේනවා ග්ලව්ස් තියෙනවා, ෆේස් මාස්ක් තියෙනවා, මේ ස්ප්‍රේ එක. ඊට පස්සේ තියෙනවා වොස්ට්‍රී ඇල්කොහොල් ඩිස්ඉන්ෆෙක්ෂන් ජෙල් එක. මේක අපි ආවට පස්සේ අපව පාවිච්චි කරනවා. මේක මම දැන් දිනියනවා. හරි, මම ෆේස් මාස්ක් දාගන්න යන්නේ. සිනාහෙ මෙතන කම්බියේ නයි රේඩ එනවා කරලා ඊට පස්සේ පන්දාට මම තියන්නේ සිදුවේ මාස්ක් එක දානවා. හරි, දැන් අපි ලිෆ්ට් එකේ පංගා ගන්න හදන්නේ. මම මේ ටිෂු එකකින් තමයි මේක ලිෆ්ට් එකේ අපි මේ කාපාකේ ගන්න හදන්නේ. ඒකත් මම මේ ටිෂු එකෙන් මේව කරලා මේක මම ටිෂු එක මේ ඩස්ට්බින් එකට දානවා පල්ලයට ගිහලා. ඔෆිස් එකට යන්න කලින් මාගේ වුණු ගෝජි අහල් කා අපි දැන් මේ ඔෆිස් එකට එන හැමදාම වගේම මේ ස්ප්‍රේ කරනවා. අපි දැන් මේ සුපර් මාකට් එකට යන්න හදන්නේ. බලන්න මේ අපි කාර් පාර්ක් එකේ වාහනේ ඇතුළට දානවා. එතකොට අපේ ටෙම්පරේචර් එක චෙක් කරනවා වාහනේ ඇතුළේ ඉන්න හැමෝගෙම. සින්න කට්ටියගේ ටෙම්පරේචර් චෙක් කරනවා. අපි සුපර් මාකට් එකට ඇතුල් වෙනවා. ඕගලන්ට පේනවා අපි උතුම ටෙම්පරේචර් එක චෙක් කරනවා. අපි දැන් සුපර් මාකට් එකේ ඉන්නේ. තත්ත්වය බොහෝ දුරට මේ පාලනය වෙලා තිබ්බත් බලන්න දැන්ටත් හැමෝම ෆේස් මාස්ක් දාගෙන ඉන්නේ. මේ සුපර් මාකට්ස් වල බඩු භාණ්ඩ වල නම් අඩුවක් වුණේම නැහැ. මුල් දවස් දෙකේ විතර පැනික් බයින් තමයි තිබ්බේ. චීනේ නම් හැබැයි ටිෂු වලින් නම් කොහෙත්ම අඩුපාඩුවක් පටන් ගත්ත දවස් ඉඳන්ම තිබ්බේ නැහැ. ඉන්න අපි දැන් කැෂියර් එක ගාවට ආවා. මේ කැෂියර් එකේ ඉන්න කට්ටියත් මාස්ක් දාගෙන ඉන්නේ.
අදාළ මුදල මේකෙන් අඩු කරගන්නවා. මේ ලංකාවේ සල්ලි පාවිච්චි වෙන හින්දා ඔවලු බොහොම පරිස්සම් වෙන්න. මොකද අප කොහොමද ඩිස්ඉන්ෆෙක්ටින් මේ මාධ්‍යකින් පිරිසිදු කරගන්නේ. දැන් මෙතන මේ පේනවා කැෂියර් එකෙන් මේ බොටල්ස් තියෙනවා. අවශ්‍ය නම් ගන්න පුළුවන්. මාකට් එකේ නෑ එළියට ආවේ. අපි දැන් ගොඩක් දේවල් ඇල්ලුවානේ අපි ඒකින්ද මේ බෑග්ස් හරි මේ අත ඩිස්ඉන්ෆෙක්ටින් කරගන්න ඕනේ. ස්ප්‍රේ කරලා. ඕකේ. ඔයෂ. ඕකේ. ඉතින් මොකද? මේ ගේට් එකෙන් අපි යනකොට චෙක් කරනවා ඇතුළ වෙනකොට කොහොමත් මේක ඇතුළේ ඉන්න මේ රෙසිඩෙන්ස් වලට විතර ඇතුළ වෙන්න පුළුවන් පිටින් කාටවත් ඇතුළ වෙන්න බෑ කුරියර්ස් ඔක්කොම එළියෙන් දැන් තමයි අපි කලෙක්ට් කරගන්නේ නියෝ හරි දැන් අපි ගෙදර ආවා මුලින්ම කරන්න ඕනේ ආ ෆේස් මාස්ක් එක අරගෙන ඒක පිටපැත්තට මෙහෙම නමන්න නමලා ඊට පස්සේ මේක ඩස්ට්බින් එකට දාන්න. ඊට පස්සේ ඔතන මුලින්ම කරන්න ඕනේ මේ ජෙල් එකෙන් අත හොඳට පිරිසිදු කරගන්න එක. ඊට පස්සේ අම්ප්ලේ කරන්න එපා. ෆෝන් එක අරගෙන මේකේ තියෙන ස්ප්‍රේ එක ස්ප්‍රේකින් හොඳට ඒකත් පිරිසිදු කරගන්න. මේ වගේ හැමෝම එක එක්කෙනා විදියට පවුල් විදියට පරිස්සම් වෙලා තමයි ගුවන් සුර තත්ත්වය මේ විදියට පාලනය කරලා තියෙන්නේ. මම මේ වීඩියෝ එක කරන්නේ උදාහරණයක් දෙන්න විතරයි. මොකද ලංකාවේ සෞඛ්‍ය අංශ දෙන උපදෙස් වලට උදාහරණ ඕන තරම් මේ තියෙනවා. මම ලංකාවේ හැමෝගෙම ඉල්ලන්නේ සෞඛ්‍ය අංශ දෙන උපදෙස් පිළිපදින්න. මේක වසංගතයක්. මේකෙන් බේරෙන්න අපි හැමෝම එකතු වෙමු. බුදු සරණයි. මේ වෙලාවේ කියන්න තියෙන කාරණාව තමයි ප්‍රගීත අර දැන් වීඩියෝ පුරාම බලාගෙන ඉඳිදී අපිට තේරෙනවා මේ ගොඩක් දේවල් අපිටත් තියෙනවා නේද කියලා. කියන්නේ අපේ පාරම්පරික දේවලුත් තියෙනවා, අපේ අලුත් තාක්ෂණයෙන් හොයාගත්ත දේවලුත් තියෙනවා. ඔය පේමන්ට් මෙතඩ්ස් එහෙම කරන විදි ක්‍රම බොහෝමයක් මේ ස්පර්ශ කරන්නේ නැතුව කරන්න පුළුවන් දේවල්. නමුත් අපි කොච්චර නම් මේවා භාවිතා කළාද, දැන් අපිට කොච්චර මේවා ඕන වෙලා තියෙනවද කියන එක පැත්තකින් ප්‍රශ්නයක්. අනිත් එක තමයි ප්‍රගීත් මට බලාගෙන ඉඳුණා සමහර දේවල් දැන් අපි මේ එක්තරා මට්ටමක ජනතාව ගැන විතරද මේ කතා කරන්නේ. සාමාන්‍ය සනීපාරක්ෂක කටයුතු කරන ජනතාව, අපේ එදිනෙදා රැකියාවල් කරන ජනතාවගේ සනීපාරක්ෂාවට කරන්න පුළුවන් දේවලුත් තියෙනවද කියන කාරණාව ලොකු අභියෝගයක්. ඔව්, දැන් මේ හැමෝටම ඔය ආකාරයෙන්ම කටයුතු කරන්නට නොහැකි වුණත් තම තමන්ට හැකි ආකාරවලින් අර අනුෂ මතක් කරත් වගේ අපේ සම්ප්‍රදායනුකූල අපි පවත්වාගෙන ආපු දැන් මෙතන තිබ්බ විවිධ සාකච්ඡාවලදී නිතරම මතුවෙච්ච කාරණාව තමයි ශ්‍රී ලාංකිකයන් විදිහට ඉතිහාසයේ පටන් අපි හරි පිරිසිදුව ජීවත් වෙන ජාතියක්, ජීවත් වෙච්ච ජාතියක්. එතකොට ඒ පවිත්‍රතාව, ඒ සෞඛ්‍යාරක්ෂිත බව අප ඇති කරගෙන ආවේ කොහොමද? එදා ඉඳලා පාවිච්චි කරපු දේවල් මොනවාද? ගෙදර දොරේ තියෙන දේවල් අපි කොහොමද මේ කරගත්තේ කියන එක පිළිබඳව ඒවා මේවට ආදේශ කරගමු. ඒක තමයි අපට ඔබට කරන්න තිබෙන යෝජනාව. තව තවත් වෙන සිද්ධ වෙන දේවල්, ජනතාවට සැපයන සහන සේවාවන් පිළිබඳ විවිධ වාර්තා අපට තිබෙනවා ඉදිරිපත් කරන්න. අපි දැක්ක ලංකාවේ බොහෝ දේවල් මේ ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක අලුතෙන් හොයාගන්නවා, අලුත් ක්‍රමවිධි හොයාගන්නවා බොහෝ දේවල් කරගන්න. අපි දැක්ක අපේම නිෂ්පාදනයන් කිහිපයක් එළිදැක්වෙන අවස්ථාවල් පහුගිය දවස් ටික. අපි ඔබට පුවත්පත්වලිනුත් කිව්වා මේ විෂ බීජ අනුහරණය කරන්න අලුත් ක්‍රම අපේම නිර්මාපකින් හොයාගත්ත විදිහක්. දැන් මේ කෝට්ටේ පැත්තේ අලුත් වැඩක් සිද්ධ වෙනවා. ඒ තමයි මේ විෂ බීජ අනුහරණය කරන්න කෝට්ටේ නගර සභාවට ඇතුල් වෙන ස්ථානෙන් මේ අලුතෙන් හදාගෙන තියෙනවා ඔවුන් වෙනම උපකරණයක්. මේක හදලා තියෙන ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු සංගමයේ සහයයි. ඔවුන් මේ හදාගත්ත උපකරණයෙන් ඔවුන් බලාපොරොත්තු වෙනවා ඇතුල් වෙන ඕනෑම කෙනෙක්ව විෂ බීජ අනුහරණය කළා ඇතුළට ගන්න. මේ ගැන මම හිතන්නේ රූපරාමු තපසතුව තියෙනවා. ඒ ගැන තොරතුරු වාර්තා වුණා ජනතාවට අපිට බලන්න පුළුවන්කම තියෙනවා. ඒ ගැන මේ දැන් දකින්නේ යන්ත්‍රය පිළිබඳ හඳුන්වා දීම. මෙයාදී බොහෝ දේවල් දැන් රටේ තුටේ සිදු වෙමින් තියෙනවා. නව සොයා ගැනීම මනුෂ්‍ය කිව්වත් වගේ. ඒ වගේම දැන් විශේෂයෙන් කෝට්ටේ නගරාධිපති මත්ස්‍ය විද්‍යාලයේ මහත්මයාගේ සහයෝගයෙන්
දෙවන මණ්ඩේ තමයි මේ රිස්පත් එක්‍රීමේදී දායකත්වය දැක්වේ. අපි මේකින් බලාපොරොත්තු වෙන්නේ විසබේත විනාශ කරලා සාමාන්‍ය ජනතාවට සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට තමුන්ගේ ස්ථානවල සේවා කිරීමේ හැකියාව ලබා දෙන්න. මේක මුලින් පටන් ගත්ත අපි කෝට් එකේ ස්වභාවයෙන් මේ විතරක් නෙමේ පුද්ගලික ස්ථාන, පොදු ස්ථාන, බැංකු සහ පොදු පාසලන් සපයන ස්ථාන විශාල වශයෙන් සේවක වැඩි ස්ථානවල මේක ඉදිරිම බලාපොරොත්තු වෙන මේක විශාල මුදලක් වැය කරන එකක් නෙමේ. නමුත් මේ මගින් තමුන්ගේ ආයතනයට ආයතනයේ ප්‍රධානීන්ට විශ්වාසයක් තියෙනවා. අප ආයතනයට ඇතුළු වන සියලුම සේවකයන් විසබීජ විනාශ කරගෙන විසබීජාණු හරණය කරලා පිරිසිදු පුද්ගලයෙක් විදිහට තමයි ඇතුළු වෙන්නේ කියලා. ඔව්, ඒ තාමත්ම වටිනා වැඩ පිළිවෙලක් විදිහට අපිට දකින්න පුළුවන්. මේක දීපව්‍යාප්තව ඉදිරියේදී සිදු වෙනවා නම් කවර කාලයකට උනත් කොරෝනා වලින් අපිට නිමා කරන්න මේ කවර කාලයකට වැදගත් වෙයි. ගොඩක් දේවල් ප්‍රගීත් කිව්ව කතාව ඇත්ත. ගොඩක් දේවල් දැන් ඔය අත හොදන පුරුදු, අත හොදන ලෑස්ති කරලා තියෙන පුරුදු, එතකොට ගෙදරාවම පිරිසිදු වෙන පුරුදු, ඔවා මේ කොරෝනා කාලයට විතරක් අදාළ දේවල් නෙවෙයි. ඔවා අපි ඉස්සරනම් කරගෙන ආවා. අපි අතහැරලා දාපු නිසා තමයි අපිට මේ වගේ කරදරයකට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ඒක නිසා කොයි කාලෙටත් මේ උපදෙස් ටික නම් එකම විදිහට අදාළ වෙනවා කියන එකත් මතක තියාගන්න ඕනේ. ඔව්, ඒ වගේම අනුශී මේ වෙන විට විවිධ සංවිධාන ක්‍රියාත්මක වෙමින් වැඩපිළිවෙල රැසක් ක්‍රියාවට නංවමින් තිබෙනවා. මේ ජනතාවට අවශ්‍ය මේ 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 අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිම ලැබෙන ක්‍රම, ඒ අතරේ මේ විවිධ සේවා සමුපකාර සමිති කීපයක් මගින්ම ජනතාව අතටම මේ බඩු බාහිර ආදිය ලැබෙන ක්‍රම වේද සකස් කරමින් තිබෙන බවත් අපිට දැනගන්නට ලැබෙනවා. විශේෂයෙන් බණ්ඩාරගම, කුලියාපිටිය, මිනුවන්ගොඩ, හෙට්ටිපොළ, පඬු වස්නුවර මේ ආදී ප්‍රදේශවල සහන මල්ලක් විදිහට ජනතාවට මේ වෙලාවේ අවශ්‍යම කරන දේවල් ඇතුළත් මල්ලක් ලබා දෙන්න කටයුතු කරනවා කියලත් තොරතුරු වාර්තා වෙනවා. ඒ කියන්නේ එක දුරකථන ඇමතුමකින් ඔබට සඳහන් කරන්න පුළුවන් අවශ්‍ය සමහර තැන්වල පැකේජ් විදිහට හදලා තිබුණා. පැකේජ් එක නමක් සඳහන් කරලා ඔබට ගෙන්වා ගන්න පුළුවන්. cash on delivery කියන්නේ ගෙනත් දුන්නාම පස්සේ cash ලබා දෙන්න පුළුවන් ක්‍රමයට සකස් කරලා තියෙනවා කියලා. ඔව්, සියත නාලිකා විදිහට විශේෂණ අපි අනිකුත් මේ සමුපකාර සමිති මේ වගේ සංවිධාන ආයතනවලින් ඉදීමක් කරනවා. හැකි සෑම ආකාරයෙන්ම රටේ ජනතාවට මෙවැනි සහන සලසන්නට පුළුවන් නම් මෙවැනි ලබා දීම් කරන්න පුළුවන් නම් ඒ මහත් වටිනාකමයි. මොකද සමහර කාරණා තියෙනවා මෙවැනි තත්ත්වයකදී මැදිහත් විය නොහැකි. දැන් ගම් වතුර තත්ත්වයක් වගේ නම් අපිට උනත් මැදිහත් වෙලා බොහෝ දේ කරන්නට තිබුණා. හැබැයි මේ වෙලාවේ එහි අපහසුතාවයක් තිබෙනවා. දැඩි අපහසුතාවයක් ආරක්ෂක අංශවලට, සෞඛ්‍ය අංශවලට අවනතව ඔවුන්ගේ නිර්දේශ මත ක්‍රියාත්මක වෙන තමයි මේ සියල්ල කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්. ඔය අතරේ මැලේරියාව සඳහා සොයාගත්තු ඖෂධ ඇමරිකාව විසින්ම නිර්දේශ කළා කියලා අපිට තොරතුරු වාර්තා වෙනවා. මේ කොරෝනා වසංගතයටත් සුදුසුයි කියලා. මොකක්ද අනුෂ මේ ගැන අලුත්ම තත්ත්වය? ඔව්, ඊයේ දවසේදී සෞඛ්‍ය අංශවලිනුත් ලංකාවේ සඳහන් කරා මේ කොරෝනා වෛරසයේ ආසාදනය වුණු පුද්ගලයන්ට මේක ප්‍රතිකාර කරන්න අනෙකුත් ඖෂධ සමග යොදා ගන්න ඖෂධයක් විදිහට භාවිතා කරනවා කියලා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරා මේ මැලේරියාව සඳහා භාවිතා කරපු ඖෂධය ක්ලෝරොක්වින් කියන ඖෂධය භාවිතා කළා කියලා කොරෝනා වෛරසයේ ආසාදනය වෙන්නේ නැහැ කියලා කතාවක් නැහැ කියන කාරණාවත් ඒකත් අපි ඔබට කියන්න ඕනේ. සහ මේ සමගම මේ ෆාමසි වලට ඖෂධ අනෙකුත් අලෙවිසල් වලට රජය මගින් දැනුම් දීමක් කරනවා. වෛද්‍ය නිර්දේශයකින් තොරව කිසිසේත් මේ ක්ලෝරොක්වින් සහ හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් අලෙවි කරන්නට එපා. ජනතාවට ලෙස බෙලදීගෙන පාවිච්චි කරන්න එපා. නයිජීරියාවෙ හැම නරක අත්දැකීමකුත් තියෙනවා. ඇත්තටම ඒකයි අපි ඔබට මේක කියන්නටම හේතුව වෙන්නේ. දැන් ඊයේ දවසේ 21 වෙනිදා වාර්තා වෙච්ච පුවතක් මේ ඇමරිකානු ජනාධිපතිවරයා මේ ඖෂධය හොඳයි කියන කතාව කිව්වායින් පස්සේ නයිජීරියාවේ පිරිස් මේ විදිහට ෆාමසි වලින් වැඩි පරිමාණ කියන ප්‍රමාණයන් මේ ඖෂධය මිලදීගෙන ඒවා භාවිතා කරලා ඕවර්ඩෝස් වීම නිසා විෂවීම් වලින් මිය ගිහින් තියෙනවා. එතකොට එහෙම තත්ත්වයක් ලංකාවේ ඇති වෙන්න අවශ්‍ය නොවන නිසා තමයි සියලු ඖෂධ සල්වලට මේ මොහොතේදී කියලා තියෙන ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් නැතුව නියම කරපු ඖෂධ ලියවිල්ලක් නැතිව මේ ලබා දෙන්නට එපා කියන කාරණාව. අපිට වෙලාව හරි තවත් සුවිශේෂී තැනකට යන්න, සුවිශේෂී කතා බහකට යන්න. අපි මේ කොරෝනා වසංගතය සම්බන්ධ යම් යම් කාරණා රටේ ලෝකේ කාරණා ඔබට මෙලෙස ඉදිරිපත් කරා. වගේම 7:05 කතා බහ සූදානම් සුචීව සේනසිංහ මැතිතුමන් එක තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා සූදානම් වෙන්නත් එක්ක තවදුරටත් අපි කෙටි විරාමයක් ලබා ගන්නයි බලාපොරොත්තු. Mm-hmm.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.